රසායන පිළිබඳව අපි වීඩියෝ මාලාවක් ඉදිරිපත් කරනවා. අපි අද පී ගොනුවට ආයෝන් කියන්නේ. පී ගොනුවේ අවසාන කාණ්ඩය 18 වෙනි කාණ්ඩය. 18 වෙනි කාණ්ඩය. 8A වෙනි කාණ්ඩය කියලා කියනවා. බිඳු වෙනි කාණ්ඩය කියලා කියනවා. 18 වෙනි කාණ්ඩය කියලා කියනවා. මෙයාලට පොඩි නික් නේම් එකක් දීලා තියෙනවා. උච්ච වායු කාණ්ඩය කියලා. එහෙමනම් පුතේ 8 වෙනි කාණ්ඩය 18 වෙනි කාණ්ඩය බිඳු වෙනි කාණ්ඩයට අයත් සියලු මූලද්‍රව්‍ය වායු අවස්ථාවේ පවතී. මෙයාලගේ පුතේ සුවිශේෂ අවස්ථාවක් තියෙනවා. මෙයාලගේ බාහිර ශක්ති මට්ටම් සම්පූර්ණයෙන් පිටලා තියෙනවා. ඒ නිසා ඉලෙක්ට්‍රෝන පිට කිරීමට හෝ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා අපි මෙයාලට කියන රසායනික ප්‍රතික්‍රියාශීලීත්වය ඉතා අඩුයි කියලා. අතීතයේදී අපි කිව්වේ මේ 18 වෙනි කාණ්ඩේ කවුරුත් රසායනික ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා. නමුත් 18 වෙනි කාණ්ඩේ හීලියම් අපි වැඩි සාකච්ඡා කරන්නේ නියෝන් ආගර් ක්‍රිප්ටන් සෙනෝන්. ඒ 18 වෙනි කාණ්ඩය මුලදේ බලති නියෝන් ආගර් ක්‍රිප්ටන් සෙනෝන්. මෙයාගේ මේ සෙනෝන් අන්තිම කෙනා නේද? පහළින් මේ ඉන උච්ච වායු වැදගත්. ඒවා යම් යම් සංයෝග සාධක. රසායන ප්‍රතික්‍රියා යටතේ අපි සෙනෝන්ගේ යම් යම් ක්‍රියාකාරීත්වයන් පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. පැහැදිලිද පුතේ කියන්නේ? රයිට්. ඉතින් මෙයාගේ අෂ්ටක සම්පූර්ණ කරලා තියෙන්නේ. නමුත් සෙනෝන්ගේ පරමාණුකරය ඉතා ඉහළ ගියක්නේ. විශාලයිනේ. මේ නිසා පුතේ මෙයාගේ න්‍යෂ්ටික ආකර්ෂණ ගොඩක් අඩුයිනේ. එනිසා මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමේ හැකියාවක් මේ සෙනෝන්ට තියෙනවා. සෙනෝන්ට පුතේ ඉතින් අපි මෙතන එතෙන් එහාට සෙනෝන් පිළිබඳව විතර සාකච්ඡා කරමු. පොදු ඉලෙක්ට්‍රෝ විනිහාසයේ NS2 NP6 කියලා අපි මතක් කරගමු. සෙනෝන් ගත්තා පුතේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා ධන 2 ධන 4 ධන 6 ධන 8 කියන්නේ ධන ඔක්සීකරණ අංකනේ. ධන ඉරට්ටේ ඔක්සීකරණ අංක සෑදීමේ හැකියාව තියෙනවා. එතකොට සෙනෝන්ගේ මේ ඉලෙක්ට්‍රෝන ගන්න නම් ඇදලා ගන්න නම් ඉලෙක්ට්‍රෝන ඇදලා ගැනීම හැකියාව ඉහළ කෙනෙක් සිටිය යුතුයි. කියන්නේ විද්‍යුත් ඍණතාවයේ ඉහළ අයත් එක තමයි සෙනෝන් පුතේ සාමාන්‍ය සංයුව හදන්නේ. ලීනියර් ස්පූලින්ගේ විද්‍යුත් ඍණතාව පරිමාණය මතක් කරගන්න. කවුද ඉහළ විද්‍යුත් ඍණතාවය තියෙන්නේ? ෆ්ලෝරින්. ඊළඟට ඔක්සිජන්. එනිසා සෙනෝන් සංයෝග සාධනව නම් සාධන්නේ ෆ්ලෝරින් නැත්නම් ඔක්සිජන් සමග. ධන දෙක ඔක්සීකරණ අංක අවස්ථාව. බලපළු උදාහරණයක්. XeF2 සෙනෝන් F. අපි නිකන් උත්සාහ කරමු මෙයාගේ හැඩය ආසන්න වශයෙන් තීරණය කරන්න. එතකොට ඉලෙක්ට්‍රෝන කපල් एक सारे इलेक्ट्रॉन कपल तुना कितना दियो XeF2 रेकी हेड़े आती है रेकी हेड़े आती ना दो दाना हाथर ऑक्सी करना का वास्ता अब क्या वो XeF4 सेनोन नीनो फ्लोरीन परमाणु हाथर आप बैठ लेंगे एक सारे कपल दिखा दियो मगर तो ते हेड़े सामान्यतः ताली ही रहता තලීය සමජාත්‍රස් හැඩයක් තියෙන XeF4. මොකද අර බන්ධන පාඩමේදී හැඩ පිළිබඳ අපි මතක් කරගත්තා. ඒකයි පුතේ මම ඔයාලට මේ පිළිබඳ නැවත මේ හැඩත් එක සාකච්ඡා කරන්න. ධන 6 XeF6 ෂෙනෝනිනෝ F ෆරමාන් 6ක් ඉන්නවා. එකසර කපල් එකක් ඉන්නවා. බන්ධන 6යි. එකසර කපල් 1යි. මොකද පංචාස්ර පිරමිඩ හැඩයක්. හැඩේ පංචාස්ර පිරමිඩ හැඩයක්. ධන 8 අවස්ථාව. ධන 8 ඔක්සීකරණ අංක අවස්ථාව. බලමු. ධන 8 ඔක්සීකරණ අංක අවස්ථාව. XeF4ද? XeF4 අවස්ථාවද? XeF4 අවස්ථාව. XeO4 අවස්ථාව. සෙනෝන් ඉන්න. ඔක්සිජන්. ඔක්සිජන්. ඔක්සිජන් එකසර නැහැ. සතුස්තලී හැඩයක් තියෙනවා. පුතේ එහෙනම් මම මේ සරල වශයෙන් මේ 8 වෙනි කාණ්ඩය ගැන පැහැදිලි කිරීමක් කරේ. 8 වෙනි කාණ්ඩයේ අය උච්ච වායු. එයාලගේ බාහිර ශක්ති මට්ටම් සම්පූර්ණ පිරලා තියෙන්නේ.
පොදු ඉලෙක්ට්‍රෝන විනිසය NS2 NP6 ඒ නිසා මෙයාට ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හෝ ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ නමුත් පුතේ කාණ්ඩ පල්ලෙහාම ඉන්න පරමාණු කරේ විශාල ඒ කියන්නේ න්‍යෂ්ටික ආකර්ෂණයේ අඩු සෙනෝන් යම් යම් රසායනික ප්‍රතික්‍රියාවට පෙන්නුම් කරන එයා රසායනික ප්‍රතික්‍රියා කරනවා නම් කරන්නේ පුතේ ඉහළ විද්‍යුත් ඍණතාවය ඇතුළු ෆ්ලෝරින් සහ ඔක්සිජන් වගේ මූලද්‍රව්‍ය සමග මේ සෙනෝන් පෙන්නුම් කරන ඔක්සීකරණ අවස්ථාවන්නේ ධන 2 සිට ධන 8 දක්වා ඉරට්ටේ ඔක්සීකරණ අංක අවස්ථාව පමණයි එයාගේ හැඩ අපිට යම් යම් තැන්වලදී වැදගත් වෙයි මම ඒකයි පුතේ මේකදී පොඩි පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කරේ ඔන්න පුතේ ඔතනින් අපිට 18 වන කාණ්ඩය අවසන් වෙනවා ඊළඟට පුතේ අපි දැන් 13 14 15 16 17 18 නේද පියවරෙන් පියවර අපි මේ කාණ්ඩ පිළිබඳව ඉගෙන ගැනීමක් සිද්ධ කරනවා ඉගෙන ගන්නවා ඊට කලින් අපි S ගුණුව සම්බන්ධ සාකච්ඡා කරා අපි ඊළඟට කතා කරන්න යන්නේ D ගුණුව සම්බන්ධ ඉතින් පුතේ අපි සාරාංශය හදා ගන්න යන්නේ නැත්නම් පොඩි පෙළ ගැස්මක් යම් කිසි ක්‍රමානුකූල ලැබුරුතාවයක් එහෙම නැත්නම් අර ආවර්තයක් ගත්තහම SP කියන ගුණ දෙක මොකද පුතේ D ගුණුවේ පුතේ අර ආවර්තීය විචලනයේ ක්‍රමානුකූල නැහැ ඒකත් මේ D ගුණුව ඉගෙන ගන්න කලින් මේ SP වල අර ආවර්තීය විචලනය ගැන සාකච්ඡා කරන්න යන්නේ පැහැදිලි පුතේ කියන එක right දැන් මුලින්ම අපි හිතමුකෝ පොදු ඉලෙක්ට්‍රෝන විනිසය සම්බන්ධ ඉතාලත් එක්කෙනින් කියන්න පුතේ S ගුණුව එකේ කාණ්ඩය පොදු ඉලෙක්ට්‍රෝන විනිසයේ NS1 දෙකේ කාණ්ඩය පොදු ඉලෙක්ට්‍රෝන විනිසයේ NS2 තුනේ කාණ්ඩය පොදු ඉලෙක්ට්‍රෝන විනිසයේ NS2 NP1 14 වෙනි කාණ්ඩය පොදු ඉලෙක්ට්‍රෝන විනිසයේ NS2 NP2 15 වෙනි කාණ්ඩය NS2 NP3 16 වෙනි කාණ්ඩය NS2 NP4 17 වෙනි කාණ්ඩය NS2 NP5 18 වෙනි කාණ්ඩය NS2 NP6 right පුතේ මේ දේවල් අපි ඉගෙනගෙන ඇති සමහර විට පළවෙනි පාඩමේ අර ආවර්තිතාව වගේ ඔස්සේ ක්‍රමානුකූල විචලන ලක්ෂණ ලෙස ඊළඟ ගති ලක්ෂණෙ විදියට අපි සාරාංශගත කරමු ලෝහක ලක්ෂණ මොකද වෙන්නේ කියන එක ලෝහක ලක්ෂණ පුතේ ඕනෑම කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට ලෝහක ලක්ෂණ වැඩි වෙනවා ගැටලුවක් නැහැ අර S ගුණවල සියල්ලම ලෝහ නේද ඊළඟ දෙවෙනි කාර්යය ආවර්තක වමේ සිට දකුණට යන විට ලෝහමය ලක්ෂණ ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිටකර කැටායන සෑදීමේ හැකියාව අඩු වෙනවා ඒ කියන්නේ අලෝහමය ලක්ෂණ වැඩි වෙනවා ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට පැහැදිලි පුතේ කියන එක තේරුණාද ගැටලුවක් නෑ නේද right right ඊළඟට අපි යනවා මේ ආවර්තයක් ඔස්සේ විශේෂයෙන් මේ තුන්වන ආවර්තක මේ තුන්වන ආවර්තේ ඔක්සයිඩ් සම්බන්ධ කවුද පුතේ තුන්වන ආවර්තේ ඉන්න මූලද්‍රව්‍ය සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් සල්ෆර් ක්ලෝරින් මෙයාලා තමයි ඔක්සයිඩ් තුන්වන ආවර්තේ සාධක බලමු පුතේ තුන්වන ආවර්තේ මූලද්‍රව්‍ය සාධක ඔක්සයිඩ් එක අපි මේ හොයන්න යන්නේ සෝඩියම්ගෙන් පටන් ගමු සෝඩියම් හදන්නේ ධනයක Na2O මැග්නීසියම් ධන දෙක MgO ඇලුමිනියම් ධන තුන Al2O3 ඇලුමිනියම් ගාවට කවුද පුතේ ඊළඟට ඉන්නේ සිලිකන් SiO2 වීදුරු වල එහෙම තියෙන්නේ නේද SiO2 ඊළඟට ෆොස්ෆරස් ධන පහ උඩින් නේද අපිට ඕන නම් ගන්න පුළුවන් P2O5 නැත්නම් P4O10 කියලා ගමු හත් හය වෙනි කාණ්ඩේ සල්ප නේද SO3 හත් වෙනි කාණ්ඩේ ඉහළම Cl2O7 මම ගත්ත මේ ඉහළම ඔක්සීකරණක අවස්ථාවෙන් පවතින ඔක්සයිඩ් උඩරේ ඔක්සීකරණක අවස්ථාවේ තියෙන ඔක්සයිඩ් පුතේ මේ ඔක්සයිඩ් වල අපි බන්ධන ස්වරූපය සහ ආම්ලික බාෂ්මික ස්වරූපය පිළිබඳ අපි සොයා බලන්න උත්සාහ කරා පැහැදිලි පුතේ කියන එක right එතකොට බන්ධන ආකාරය ගත්තහම පුතේ මෙන්න මේ තුන් දෙනාගේ තියෙන අයනික බන්ධන පටව ගන්න එපා පුතේ මෙයාලගේ බන්ධන ස්වරූපයේ පිළිබඳව ප්‍රශ්නයකට අහන්න පුළුවන්
අයනික බන්ධන සහ සහසමජ බන්ධන කියලා මේ දේවල් අපිට වර්ගීකරණය කරගන්න පුළුවන්. ඊළඟට පුතේ අහන්න පුළුවන් ආම්ලිකතා සහ භාෂ්මිකතා. ආම්ලිකතා සහ භාෂ්මිකතා පිළිබඳ අහන්න පුළුවන්. එතන ආම්ලිකතා ගත්තහම මෙයාලා පුතේ භාෂ්මික ගුණ තියෙනවා. මෙයාලා පුතේ ආම්ලික ගුණ තියෙනවා. ඇලුමිනියම් අපි කතා කරා. මොකද්ද? උභය ගුණී ඔක්සයිඩ්. එතන තුන්වන ආවර්තේ පුතේ භාෂ්මික ඔක්සයිඩ් තියෙනවා. භාෂ්මික ඔක්සයිඩ් තියෙනවා. ආම්ලික ඔක්සයිඩ් තියෙනවා. උභය ගුණී ඔක්සයිඩ්. ඒකවත් පුතේ සෝඩියම් ඔක්සයිඩ් ප්‍රබල භාෂ්මික ඔක්සයිඩ්. මැග්නීසියම් ඔක්සයිඩ් ප්‍රබල නැහැ. නමුත් භාෂ්මික ඔක්සයිඩ්. මෙයාලගේ ආම්ලික ඔක්සයිඩ් වල ආම්ලික ප්‍රබලතාවය මේ පැත්තට වැඩි වෙනවා පුතේ. Al2O3 කියන්නේ උභය ගුණී ඔක්සයිඩ් එකක්. ඒ කියන්නේ උභය ගුණී කියන්නේ මොකද්ද? අම්ලවල මෙන්ම භෂ්ම කියන දෙක තුලම දිය වෙන එක. පෑදී පුතේ කියන එක right. එතන ඔක්සයිඩ් වල දැනුව මෙහෙම තියාගෙන බලමු මේ ඔක්සයිඩ් ජලයත් එක්ක කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියලා. ගැටලුවක් නෑ පුතේ. මේ දෙන්න භාෂ්මික ඔක්සයිඩ් නම් මෙයාලා ජලය තුල දිය වෙලා භෂ්ම ලබා දෙන්න. බලමු පුතේ සෝඩියම් ඔක්සයිඩ් මොකද වෙන්නේ? සෝඩියම් ඔක්සයිඩ් ජලයත් එක්ක ලැබෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. අපි දන්නවා ප්‍රබල ප්‍රශ්නයක්. මැග්නීසියම් ඔක්සයිඩ් ජලය සමග ලැබෙනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. පුතේ වැදගත්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භෂ්මයක්. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භෂ්මයක් නෙවෙයි. දෙවන කාණ්ඩේ හයිඩ්‍රොක්සයිඩ් ගත්තහම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක් නේ. මොකද යාගේ විඝටනයේ භාගිකව සිද්ධ වෙන්නේ. අර්ධ විඝටනයක් සිද්ධ වෙන්නේ. අර්ධ විඝටනයක් සිද්ධ වෙන්නේ. එනිසා පුතේ පටල ගන්න එපා පුතේ. දෙවන කාණ්ඩේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම ප්‍රබල භෂ්ම විදියට අපි පිළිගන්නවා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දුබල භෂ්මයක්. ඇයි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දුබල භෂ්මයක් වෙන්නේ? එයාගේ ජල විච්ඡේදනය තුළ ජලය තුළ විඝටනය දුර්වලයි. කේස්පියාගේ කුඩා ගැ. ඒකයි පුතේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අපි ප්‍රබල භෂ්මයක් ලෙස පිළිගන්නේ නැත්තේ. පැහැදිලිද පුතේ කියන්නේ? හරි. දැන් මේ සෝඩියම් ඔක්සයිඩ් මැග්නීසියම් ඔක්සයිඩ් දැන් අපි මේ වන විට සාකච්ඡා කරලා තියෙන්නේ භාෂ්මික ඔක්සයිඩ් ලෙස. එන පුතේ අපි දැන් හැමදාම කියන දෙයක් නේ භෂ්මයත් එක්ක ආසාවෙන් රසායනික ප්‍රතික්‍රියා කරන අම්ලනේ. එහෙනම් බලමු අම්ලත් එක්ක මෙයාලා මොකද වෙන්නේ කියලා. අපි ගමු සෝඩියම් ඔක්සයිඩ් Na2O HCl. අපිට නිතර හමු වෙන අම්ලයක් නේ HCl කියන්නේ. මොකද ලැබෙන්නේ? NaCl සහ ජලය ලැබෙනවා. right. බලමු අපි ඊළඟට පුතේ මැග්නීසියම් ඔක්සයිඩ් HCl එක. මැග්නීසියම් ඔක්සයිඩ් HCl Mg Cl2 සහ ජලය ලබා දෙනවා. පැහැදිලි පුතේ කියන එක. එහෙනම් අම්ල සමග මෙයාලා ප්‍රතික්‍රියා කරනවා කියන එක අදහස් වෙන්නේ, ඒ කියන්නේ අම්ල සමග ප්‍රතික්‍රියා කරලා ලවණය සහ ජලය ලබා දෙනවා කියන අදහස් වෙන්නේ මේ දෙන්න භාෂ්මික ඔක්සයිඩ් කියන එක. පැහැදිලි පුතේ කියන එක. ඊළඟට අපි මේ පෙන්වන්න යන්නේ ඇලුමිනිය උභය ගුණී ඔක්සයිඩයක් කියලා. ඇලුමිනියම් උභය ගුණී ඔක්සයිඩයක් කියලා පෙන්වන්නේ. ඇලුමිනියම් උභය ගුණී ඔක්සයිඩයක් නම් මොකද වෙන්න ඕනේ? අම්ල සමගත් දිය වෙන්න ඕනේ. ඒ කියන්නේ රසායනික ප්‍රතික්‍රියා කරන්න ඕනේ. භෂ්ම සමගත් දිය වෙන්න ඕනේ. ඒ කියන්නේ භෂ්ම සමගත් රසායනික ප්‍රතික්‍රියා කරන්න ඕනේ. බලමු පුතේ. Al2O3 HCl සමග. මොකද වෙන්නේ? AlCl3 සහ H2 ලබා දෙනවා. Al2O3 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. භෂ්මය. එතන ලැබෙනවා. නැපොද පැහැදිලි. ඇලුමිනියම් ඔක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමගත් දිය වෙනවා. HCl සමගත් දිය වෙනවා. අම්ල සමගමින්ම භෂ්ම සමග දෙක සමග රසායනික ප්‍රතික්‍රියා කරන නිසා අපි Al2O3 පුතේ කියනවා උභය ගුණී ඔක්සයිඩ් කියලා. පැහැදිලි පුතේ කියන්නේ? right. භාෂ්මික ඔක්සයිඩ් අවසානයි, උභය ගුණී ඔක්සයිඩ් අවසානයි. ඊළඟ අපේ ප්‍රතිෂ්ඨය ආම්ලික ඔක්සයිඩ් වෙත. එනපතේ මෙතනින් එහාට SiO2 P4O10 SO3 Cl2O7 කියන්නේ ක්‍රමයෙන් ආම්ලික ගුණය වැඩි වෙන ඔක්සයිඩ්.
पहले बताइए मैं यहां दुबला आम लिखा, मैं यहां आम लिखा, मैं यहां प्रबला आम लिखा, मैं यहां इतना प्रबला आम लिखा, यानी SiO2 यानी दुबल आम्लिक ऑक्साइड या මොකද උදේ ලැබෙන්නේ බලමු එහෙනම් ආම්ලික ඔක්සයිඩයක් නම් එයා බස්මත් එක ප්‍රතික්‍රියා කරන්න ඕනේ නේ ඔක්සයිඩ් ආම්ලිකතාවය අපි පරීක්ෂා කරන්න පුළුවන් බස්මත් එකේ දෙනට රසායනික ප්‍රතික්‍රියා කරන්න දීලා මොකද වෙන්නේ කියලා බලන්න නේද SiO2 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපිට නිතර ඇහෙන බස්මයක් නිතර ඇහෙන බස්මයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා අපි ලැබෙනවා පුතේ SiO2 සාමාන්‍ය වීදුරු වල අන්තර්ගත සංගතක සිලිකන් ඩයොක්සයිඩ් කියන්නේ එහෙනම් බස්මත් එක්ක සිලිකන් ඩයොක්සයිඩ් රසායනික ප්‍රතික්‍රියා කරනවා ඔබට අනුමාපණයේදී අපි කියනවා වැදගත් කාරණයක් බියුරේට්ටුවට බස්ම දාන්නේ නැහැ කියලා ඇයි බියුරේට්ටුවට බස්ම දාන්නේ නැත්තේ බියුරේට්ටුව විකාදනය වෙන්න පුළුවන් බස්මිය අපි හරිනේ පුතේ බියුරේට්ටුව හදලා තියෙන වීදුරුවලේ වීදුරුවල ප්‍රධාන වශයෙන් SiO2 අන්තර්ගත වෙනවා ඒ නිසා බියුරේට්ටුව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිත කළොත් බියුරේට්ටුව තුළ දිගින් දිගටම මේ බියුරේට්ටුව විකාදනයට ලක් වෙන්න පුළුවන් ඒකයි දරුවනේ අනුමාපණයේදී අපි අනුමත කරන්නේ නැත්තේ බියුරේට්ටුවට බස්ම දාන්න පැහැදිලි පුතේ කියන එක ඕකත් ඔබට නිතර අහපු තැන right ඊළඟට ෆොස්ෆරස් සල්ෆර් ෆ්ලෝරින් හදන ඔක්සයිඩ් බලමු මොකද වෙන්නේ කියන එක. එයාලා පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ බස්මයක් සමග හොඳින් රසායනික ප්‍රතික්‍රියා කරන්න ඕනේ. මොකද මෙයාලගේ ආම්ලිකතාවයේ ඉතාමත්ම ක්‍රමයෙන් වැඩි වෙන හින්දා. බලමු පුතේ. අපි ඊළඟට ගමු PO4 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රබල බස්මේ සමග රසායනික ප්‍රතික්‍රියා කළොත් මොකද වෙන්නේ? NA3 PO4 ජලය ලබා දෙනවා. ඔයාලා පොතේ හරි අවබෝධ කරගන්න. අර ෆොස්ෆරස්ගේ ධන පහ අවස්ථාව. එතකොට මෙතන ධන පහ අවස්ථාවට පත් වෙලා තියෙනවා. ඊළඟට SO3 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග. එහෙනම් එයාගේ ආම්ලි ගුණය පෙන්වන්න පුළුවන්. Na2 SO4 ධන ජලය. ඊළඟට Cl2 O7 ධන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මොකද වෙන්නේ NaCl O4 ධන ජලය පාද පැහැදිලිද කියන එක නම ආපහු කියනවා අපි මේ සාකච්ඡා කරන්නේ තුන්වන ආවර්තේ ඔක්සයිඩ් වල ආම්ලික වාෂ්මික විචලනය කලින්ම හිටපු සෝඩියම් මැග්නීසියම් ඔක්සයිඩ් වාෂ්මිකයි උභය ගුණී ආම්ලිකයි ආම්ලික ඔක්සයිඩයක් නම් බස්මසවල දිය වෙන්න ඕනේ. බාෂ්ප ඔක්සයිඩයක් නම් අම්ල තුල දිය වෙන්න ඕනේ. උභය ගුණී ඔක්සයිඩයක් නම් අම්ල තුල මෙන්ම බස්ම තුලත් පුතේ රසායනිකව ප්‍රතික්‍රියා කරන්න ඕනේ. පැහැදිලි පුතේ මම කියන එක තේරෙනවද? right. ඊළඟට මම නැවත පුතේ මේ අන්තිම ඔක්සයිඩ් තුන වෙත ප්‍රවේශ වෙනවා. මොකද මම පෙන්වු කරන්නේ නැවත වතාවක් මේ PO4 SO3 Cl2 O7 කියනවා අම්ල කියලා. ඒ කියන්නේ ආම්ලික ගුණ තියෙනවා කියලා. ඒ මෙයාට ප්‍රති ආම්ලික ගුණ තියෙනවා මොකද වෙන්න ඕනේ? ජලය තුලදී නැත්නම් ජල විච්ඡේදනය වෙලා අම්ලයක් ලබා දෙන්න ඕනේ. ජල විච්ඡේදනය වෙලා අම්ලයක් ලබා දෙන්න ඕනේ. අල්ලගම් ප්‍රති PO4 O10 ජලයේ සමක්‍රියාවේ H3PO4 අපි දන්නවා අපිට ප්‍රසිද්ධ ආම්ලයක්. ප්‍රසිද්ධ අම්ලයක් H3PO4. අපි ගමු SO3 ජලයත් එක්ක ලැබෙනවා H2SO4 ප්‍රසිද්ධ අම්ලයක් බැටරි ඇසිඩ් කියලා කියන්නේ. ඊළඟට Cl2O7 ධන ජලය ප්‍රසිද්ධ අම්ලයක් ලැබෙනවා. අපි කලින් සාකච්ඡා කළා ප්‍රබලම අම්ලය. හවුද? Cl HCl O ප්‍රබල අම්ලය ලබා දෙනවා. එහෙනම් පුතේ ඔක්සයිඩයක් ජලය තුලදී අම්ලයක් ලබා දෙනවා නම් නැවත වතාවක් පුතේ අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා මෙන්න මේ ඔක්සයිඩ ආම්ලිකයි කියන එක. පැහැදිලි පුතේ කියන එක right. එහෙමනම් ඔන්න තුන්වන ආවර්තේ ඔක්සයිඩ ගැන අපි සාකච්ඡා කළා ඉවරයි. ඊළඟට අපි ප්‍රවේශය ලබා ගන්නේ තුන්වන ආවර්තේ හයිඩ්‍රොක්සිල්. The හයිඩ්‍රොක්සයිඩ සම්බන්ධ. හයිඩ්‍රොක්සයිඩ් හයිඩ්‍රොක්සයිඩ් සම්බන්ධ අපි දැන් සාකච්ඡා කරන්නේ හයිඩ්‍රොක්සයිඩ් සම්බන්ධ
පැහැදිලිවද කියන එක හයිඩ්‍රොක්සයිඩ් සම්බන්ධයි. ඒ කියන්නේ OH කාණ්ඩයක් බැඳිලා තියෙන අවස්ථාවල සාකච්ඡා කරනවා. අපි යන සෝඩියම් ඉඳලා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇලුමිනියම් ගාවට සිලිකන් හයිඩ්‍රොක්සයිඩ්. ෆොස්ෆරස් හයිඩ්‍රොක්සයිඩ්. ජලානුවත් කරලා අපි ඒ හයිඩ්‍රොක්සයිඩ් විජලණය මගින් අම්ල බවට පත් වෙනවා. අපි නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ SiOH4 නෙවෙයි H2 SiO3. ඒ වගේම පුතේ POH5 අපිට H3 PO4. ඒ විදිහේ SiO6 කෙ H2 SO4. අපිට මෙයා නිරීක්ෂණය කරන්න පුළුවන් කලින් තුනම SiCl ඔව් විදිහට අපි එක නිරීක්ෂණය කරගන්න ඕනේ. එහෙනම් පුතේ පැහැදිලිනේ. දැන් හයිඩ්‍රොක්සයිඩ් විදිහට ස්ථායි නම් නේ. එයා හයිඩ්‍රොක්සයිඩ් වෙන්නේ වාෂ්නික වෙන්නේ. නේද? එතකොට මෙතන සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් වෙනකන් හයිඩ්‍රොක්සයිඩ් විදිහට ස්ථායි තියෙනවා. එතනින් එහාට යාලා අර හයිඩ්‍රොක්සයිඩ් විදිහට නෙවෙයි ස්ථායි වෙන්නේ අම්ල විදිහට. ඔතනමුත් පුතේ අපිට ආම්ලික ලක්ෂණ පිළිබඳව යම් කිසි අනාවරණයක් ඉදිරිපත් කරන්න පුළුවන්. පැහැදිලිවද කියන එක? එහෙනම් තුන්වන ආවර්තේ ඔක්සයිඩ් සාකච්ඡා කරා, හයිඩ්‍රොක්සයිඩ් සාකච්ඡා කරා, ඊළඟට අපි හයිඩ්‍රයිඩ්, හයිඩ්‍රජන් සමග සම්බන්ධ හයිඩ්‍රයිඩ්. හයිඩ්‍රජන් සමග සම්බන්ධ වෙන හයිඩ්‍රයිඩ් පිළිබඳව අපි සාකච්ඡා කරන්න යන්නේ. හයිඩ්‍රයිඩ් සම්බන්ධ. පැහැදිලිවද කියන එක? අපි උත්සාහයක් දාමු බලන්න. සෝඩියම් ඉඳලා Ca දක්වා තුන්වන ආවර්තේ හයිඩ්‍රයිඩ් පිළිබඳව. මහන්සිද? නෑ නේද? රයිට් බලමු. සෝඩියම් NaH Mg H2 Al H3 Si H4 සිලිකන් හරි. ෆොස්ෆරස් PH5 ලෙසනක් තියෙන්නේ H3 P විදිහට අපි ගන්න ඕන. එතන PH3 PH3 විදිහට PH3 විදිහට PH3 විදිහට PH3 විදිහට සා ඊළඟට H2 S Si පැහැදිලිද කියන එක? එතකොට අර බලමු මෙයාලගේ ඔක්සිකරණ අංක මොකද වෙන්නේ? ධන 1 ධන 2 ධන 3 ධන 4 ඍණ 4 බලමු මොකද මෙතන. පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා පුතේ. මොන පුතේ වැඩක් වැදගත්. හයිඩ්‍රජන් අපි ඔක්සිකරණ අංක හිතමු හයිඩ්‍රජන් සාපේක්ෂ. හරි සුවිශේෂ කරනවා. හයිඩ්‍රජන් පුතේ 1 කියන ඔක්සිකරණ අංක විතරයි පෙන්නුම් කරන්නේ. ඒ කියන්නේ ධන 1 සහ ඍණ 1 පමණයි. ලෝහයක් සමග බැඳලා ඉන්නවා නම් හයිඩ්‍රජන් හැම වෙලාවෙම ඍණ 1 ඔක්සිකරණ අංකෙ පෙන්නුම් කරනවා. දැන් මේ තුන්දෙනා පුතේ අපි හඳුනගත්තා ලෝහ. එහෙමනම් මෙතන හයිඩ්‍රජන්ගේ ඍණ 1. එහෙනම් මේ ඔක්සිකරණ අංකෙ ධන 3. හයිඩ්‍රජන්ගේ ඍණ 2. එහෙනම් ධන 2. ඍණ 1. එහෙනම් ධන 1. ගැටලුවක් නෑ ඔක්සිකරණ අංකෙ. හැබැයි දරුවනේ අලෝහ සමග බැඳලා ඉන්න හැම අවස්ථාවකදීම හයිඩ්‍රජන්ගේ ඔක්සිකරණ අංකය ධන 1. එහෙනම් ධන 4 කියන්නේ ඍණ 4. ධන 3 කියන්නේ ඍණ 3. ධන 2 කියන්නේ ඍණ 2. ධන 1 කියන්නේ ඍණ 1. පැහැදිලි පුතේ මේ හයිඩ්‍රයිඩ් වල ඔක්සිකරණ අංක පිළිබඳව. එතන මේ හයිඩ්‍රයිඩ් ගත්තහම අර ඉස්සලා විදිහ තමයි මෙයාලගේ වාෂ්මිකතාවයේ වැඩි වෙනවා. මෙයාලගේ ආම්ලිකතාවයේ වැඩි වෙනවා. මෙන්න මෙතන AlH3 කියන්නේ පුතේ ඇලුමිනියම් සාධන හයිඩ්‍රයිඩේ උභයගුණී හයිඩ්‍රයිඩයක් ලෙස අපි සලකන්නේ. උභයගුණී හයිඩ්‍රයිඩයක සලකන්නේ. හරි නේ? ගැටලුවක් නැහැ. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්, ඇලුමිනියම් ඔක්සයිඩ්, ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් මෙයල උභයගුණී සංයෝග ලෙස අපි සලකන්නේ. උභයගුණී කියන එක පිළිබඳ අපි මූලික පැහැදිලි කිරීමක් අපි කලින් සාකච්ඡා කරනවා. රයිට්. දැන් මේ හයිඩ්‍රයිඩ් බලමු ජලය තුල දිය කරමුහා මොකද වෙන්නේ කියලා. අපි ගම ඉස්සෙල්ලා සෝඩියම් හයිඩ්‍රොයිඩ්. සෝඩියම් හයිඩ්‍රයිඩ්.
सोडियम हाइड्राइड जले देख रहा पास सोडियम हाइड्रोक्साइड सह एच टू वाते निदहस करो एच टू वाते निदहस करो मैग्नीशियम हाइड्राइड जले समग्र मतलब मैग्नीशियम हाइड्रोक्साइड सह एच टू वाते निदहस करो इलेवन AlH3 जले समग्र एल्युमिनियम हाइड्रोक्साइड सह एच टू वाते निदहस कर एच टू वाते निदहस कर पहले बताइए क्या निकल तेरह वाद राइट और ना भी पहले भी नहीं हाइड्राइड है तूने मैं लोह विशिष्ट साधन हाइड्राइड के ना सापेक्ष चक्र ये लोह हाइड्राइड ज्यादा ही चेंज ने मगे बाष्मिक द्रावण लगा दे इमना इमा हाइड्राइड बाष्मिक दूरती ना किया ना पहले इलाज बताइए मैं पहले तो आप यहाँ මේ අලෝහ සාධන හයිඩ්‍රයිඩ් එහෙමනම් ජල විච්ඡේදන වෙලා ආම්ලික ගුණ තියෙන්න ඕනේ මේක ආම්ලික ලක්ෂණ තියෙන ආම්ලික ද්‍රාවණ ලබා දිය යුතුයි පුතේ බලන්න H2S වාතය වායුව පිළ සාමාන්‍ය H2S තියෙන්නේ ජලය තුලින් බුබුලන්නේ කරොත් මාධ්‍යයට H2O පස්සෙන් නිදහස් කරන මාධ්‍ය ආම්ලික කරන SCA අපි තෝ වායු අවස්ථාව කියලා වායු අවස්ථාවේදී SCL ජලයේ තුලින් බුබුලන එකවත් මාධ්‍යයට HCO+ ලබා දීමේ හැකියාව තියෙනවා එහෙනම් පුතේ පැහැදිලි තුන්වන ආවර්තේ හයිඩ්‍රයිඩ් සම්බන්ධ රයිට් ඊළඟ පුතේ තුන්වන ආවර්තේ හේලයිඩ් එක අපි සාකච්ඡා කරන්න යන තුන්වන ආවර්තේ මේ මූලද්‍රව්‍ය මේ දක්වා මූලද්‍රව්‍ය හත්තල කාණ්ඩය අපි තමයි ක්ලෝරින් කියලා ක්ලෝරින් සමග සම්බන්ධ වෙන ක්ලෝරයිඩ් පිළිබඳ අපි සාකච්ඡා කරන්න යන්නේ වැදගත් ප්‍රවේශයක් මේ කිව්වේ මේ දේවල් හොඳට ක්‍රමානුකූලව පටලව ගන්නතු දාන්න මනස නැත්නම් ඔබට ගැටලුවක් වෙයි ඒ භාගයේ ප්‍රශ්න පත්‍රයේදී හරි ක්ලෝරයිඩ් තුන්වන ආවර්තයට අදාළ පටන් ගමු සෝඩියම්ගේ සෝඩියම් ක්ලෝරයිඩ් NaCl ඊළඟට මැග්නීසියම් MgCl ඊළඟට AlCl3 ඔන්නම ලෝහ තුන්දෙනෙක් නම් අල්ලගත්තා ඊළඟට සිලිකන් නේද SiCl4 ඊළඟට ඔස්පරස් කියනවා PCl3 තියෙන්න පුළුවන් PCl5 තියෙන්න පුළුවන් ඉහළම අවස්ථාවකම නේ PCl5 ඊළඟට SiCl2 ලහත්තර කාණ්ඩ අපිට අවශ්‍ය වෙන්නේ නැහැ නේ ගැන කතා කරන්න හේරේ ගැන සාකච්ඡා කරන්න පැහැදිලිව දෙක අපි ඔක්සිකරණක අවස්ථාව ගැටලුවක් නැහැ නේද මෙයාගේ තලය එක තන දෙක දන තුන මෙතන ගැටලුවක් නැහැ ඍණ හතර කියන්නේ එතන ධන හතර ඔක්සිකරණාංකයක් තියෙනවා ඍණ පහ කියන්නේ ධන පහ ඔක්සිකරණාංකයක් තියෙනවා එතකොට ඍණ දෙක කියන්නේ ධන දෙක ඔක්සිකරණාංකයක් තියෙනවා මෙයා තමයි පුතේ හේලයිඩ් විදිහට AA ආවර්තවල ක්ලෝරයිඩ් විදිහට AA ආවර්තවල ස්ථායිම ආකාර වෙන්නේ ස්ථායිම ආකාර වෙන්නේ පුතේ සාමාන්‍ය අක්මියා ලික්විඩ් එකක් නැත්නම් අපි ද්‍රවයක් කියලා හඳුනන මෙයා අපි ගාරයක් කියලා අපි ගන්නෙ මෙයා වායුවක් කියලා අපි ගන්නෙ මෙය මේ තුන් දෙනා අපි සාමාන්‍ය ගාර අවස්ථාවේ තියෙනවා කියලා සලකන්නේ පැහැදිලි පුතේ කියන එක තේරුණා රයිට් වැදගත් පුතේ දැන් පුතේ මෙන්න මේ හේලයිඩ් වල ආම්ලික බාෂ්මිකතාව සාකච්ඡා කරන්න ඕනේ ඉතාම සරල විදියට අපි දැන් හිතනවා සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් ලෝහ. ඒතකොට ලෝහ කියපම අපිට යන බාෂ්මික වගේ වචනයක් ඇහෙනවා. පටල ගන්න එපා පුතේ. NaCl උදාසීන ලවණය. NaCl කියන්නේ උදාසීන ලවණය. උදාසීන බාෂ්මික නෑ උදාසීන. MgCl2 මොන වැදගත් පුතේ? MgCl2 ඉතා දුබල ආම්ලික. AlCl3 මේක මාත්‍යාගන්නේ මැග්නීසියම් හරන සංයෝග බොහෝ විට බාෂ්මිකයි නමුත් MgCl2 ඉතා දුබල ආම්ලිකයි. එතන මෙතනින් එහාට එනනම් සියලු සංයෝග ආම්ලික ගති ලක්ෂණ පෙන්නුම් කරනවා. ආම්ලික ගති ලක්ෂණ පෙන්නුම් කරනවා. පැහැදිලිව තේමම් කියන එක තේරුණාද? right. ඊළඟට පුතේ අවසාන ප්‍රවේශයේ තුන්වන ආවර්තයේ මේ සාධන සහසන්නිජ හේලයිඩ්. එතන සහසන්නිජ හේලයිඩ්. එතන මෙතනින් එහාට මේ සාධන සංයෝග සහසන්නිජ සංයෝග. මෙතනින් එහාට සාධන සංයෝග අයනික සංයෝග. මේ සහසන්නිජ හේලයිඩ් ක්ලෝරයිඩ් AlCl3 SiCl4 PCl5 SiCl2 ජල විච්ඡේදයේ සම්බන්ධ සාකච්ඡා කරනවා.
ඒ කියන්නේ ජලය සමග රසායනික ප්‍රතික්‍රියා කරොත් ලැබිය හැකි ඵල ගැන මම මේ සාකච්ඡා කරන්න යන්නේ. බලවත්කම AlCl3 ජල විච්ඡේදනයේ තුලින් මොකක්ද අපිට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල? උත්සාහ කරමු. Al OH 2 5 OH. එතකොට ධන දෙක කාර්බෝනයක් තියෙනවා. එතන OH ගන්න ගත්තාම H2O+ නැත්නම් H+ ලැබීමේ හැකියාව. පැහැදිලිද? ඊළඟ SiCl4. SiCl4. ජල විච්ඡේදනය වුණාම ලැබිය හැකි ඵලය SiO2 ගණේ SiCl. මම හිතනවා SiCl4 සම්බන්ධ මම කලින් සාකච්ඡා කළා. ඒතර SiCl4 වැඩිපුර ජලය හැමේදී මේ SiO2 H2 SiO3 බවට පරිවර්තනය වුණා. අපි ඒක කලින් සාකච්ඡා කළා. වැඩිපුර ජලය හැමේදී. පැහැදිලි කියන එක? පැහැදිලි. Right. එතකොට ඊළඟ මොකද? PCl5. ජලය සමග PCl5. අපි කලින් සාකච්ඡා කරා H3PO4 දැන් HCl. right. ඊළඟට 6 වෙනි කෙනේ HCl2. ජල විච්ඡේදනය. මේක පුතේ ගොඩක් වැදගත්. මේක අපිට අලුතෙන් අපිට එකතු වෙච්ච රසායනික ප්‍රතික්‍රියාවක් ලැබෙනවා. H2 SO3 සල්ෆර් දැන් HCl. HCl. පැහැදිලි පුතේ කියන එක. එතකොට බලන්න මේකේ පුතේ ගොඩක් වැදගත් නේද? ඔක්සිකරණක් අවස්ථාව දාන දෙක තියෙනවා. මෙතන ඔක්සිකරණක් අවස්ථාව දාන හතර තියෙනවා. මෙතන ඔක්සිකරණක් අවස්ථාව තියෙන තියෙන. එහෙනම් මෙතන පුතේ Cl2 දී සල්පට සාපේක්ෂ ඔක්සිකරණාංකය දාන දෙකේ සිට දාන හතර දක්වා ඔක්සිකරණයක් වෙලා තියෙනවා. දාන දෙකේ සිට බිඳ දක්වා ඔක්සිහරණයක් කියන ක්‍රියාවලිය දෙකටම භාජනය වෙලා තියෙනවා. පැහැදිලි පුතේ කියන එක අපි අවසාන සාකච්ඡා කරේ ඔය SP කියන්නේ මූලද්‍රව්‍ය තුන්වන ආවර්තය කියන එක විතරක් අපි වෙන් කරගෙන එයාලගේ ඔක්සයිඩ් හයිඩ්‍රයිඩ් හයිඩ්‍රොක්සයිඩ් සහ හේලයිඩ් වලින් ක්ලෝරයිඩ් වල යම්කිසි ක්‍රමානුකූල විචලනයක් ගැන අපි සාකච්ඡා කිරීමක් කරේ. පැහැදිලි පුතේ කියන එක රයි. එතන මම හිතනවා මෙතනදී මූලික වශයෙන් අර ලෝහ ගුණ විචලන පිළිබඳව අපි සාකච්ඡා කරගත්තා. එතන අපි ගැටලුවක් වුණේ නැහැ. ඊළඟට මෙතන අර ආම්ලික බාෂ්මිකතා සහ උභයගුණී සම්බන්ධව අපි සාකච්ඡා කිරීමක් අපි සාකච්ඡා කරගත්තා. එතකොට කවුද අපිට පුතේ මේකෙදී හම් වෙන උභයගුණී ඔක්සයිඩ්? මොකද අපිට ආම්ලික ඔක්සයිඩ් බාෂ්මික ඔක්සයිඩ් සුලබෝ තියෙනවනේ. උභයගුණී ඔක්සයිඩ් කවුද? ඇලුමිනියම් සාධකපු Al2O3 උභයගුණී. අයි පස්වන කාණ්ඩ හිටියනේ ආසනික සහ SB. මෙන්න මෙයාලා පුතේ උභයගුණී ඔක්සයිඩ්. ඒ කියන්නේ අපිට P ගුණුවේදී ඇහෙන වැදගත්ම උභයගුණී ඔක්සයිඩ් කීපයක් ඉන්නවා. Al2O3 නමතරව ආසනික සහ SB සාධන ඔක්සයිඩ් පුතේ උභයගුණී ඔක්සයිඩ්. එහෙනම් පුතේ මම විශ්වාස කරනවා මේ වීඩියෝ මාලාව P ගුණුව ඉතාමත් දීර්ඝ වීඩියෝ මාලාව අපි කොටස් වශයෙන් ඔයාලට ඉදිරිපත් කරා. නව විෂය නිර්දේශී P ගුණුවට අදාළ සියලු සිද්ධාන්ත කරුණු පුතේ පෙළගස්සලා තියෙන්නේ. මේ කරුණු පුතේ ක්‍රමානුකූලව අධ්‍යයනය කරන්න. එතකොට පුතේ ඔයාලට P ගුණුවේ තියෙන බර අඩුවේ. මතයක් තියෙනවනේ P ගුණුව කියන්නේ පාඩම් කරන්න තියෙන කටපාඩම් කරන්න. එපා වෙනවා. මත හිටින්නේ නැහැ. මෙහෙන් පාඩම් කරලා වෙනවට අගමතකයි. අගමතක් කරන මුලාමතකයි. නේද පුතේ? මේ සියල්ල පුතේ ඔයාලට නිවැරදි වෙයි මේ වීඩියෝ මාලාව ඇසුරේ. ඒක තමයි අපි මේ මෙච්චර මහන්සිලා මේ උත්සාහ කරේ. එහෙනම් පුතේ ඉතාමත්ම ළඟදී අපි ඊළඟ ගුණුව මොකද? D ගුණුව. D ගුණුවත් එක්ක සම්බන්ධ වෙමු. 5 1